ரத்து கட்ட ரத்து கட்ட பனிமிட்ட பேர කොහෙන්ද ඔබතුමාට මේ අඩු මිලට දෙල් දෙන්න පුළුවන් ඔය සූත්‍රය හම්බුනේ? අහසින් ලැබුණු සූත්‍රයක් නෙවෙයි. මේක මේ අපි පොළවේ තියෙන යථාර්ථය මත පදනම්ව තෙල් ආනයනය කරන මිල පදනම්ව තමයි මේ තෙල් වල මිල අපි දක්වලා තියෙන්නේ. මේක මිල සූත්‍රයක් නෙවෙයි. අපි බැලුවා ගිය මාස දෙකේ ආනයනය කරලා තියෙන මිල ලංකාවට ඉන්දන. ඒ අනුව තමයි අපි මේ මිල ප්‍රමාණය අපි දන්නවනු ලැබුවේ. හැමතිතුමාගේ මිලයි ආනයනය කරන මිල අතරයි ලොකු පරතරයක් තියෙනවා. ඒ අනුව තමයි අපි කියන්නේ ඉන්දන මිල මීට වඩා අඩු කළ හැකි බව. වැඩේෙන් දැන් ඔබතුමාට පේන දේ අනිත් අයට පේන්නේ රටේ දැන් වර්ෂක් අමාත්‍යවරකින්ව මහා භාණ්ඩාගාර තියෙනවා. ඒ කට්ටියට පේන්නේ නැතුව ඔබට විතරක් කොහමද මේක පේන්නේ? නෑ මේක පේන්නේ මිනිසුන්ගේ ඇස්තිබ්බට පේන්නේ නෑ. මිනිස්සු බලන්න ඕන හරියට තේරෙන්නේ. මම කියන්නේ මේ ගැන කිසි කෙනෙක් අවධානයක් යොමු කරලා නැහැ. එතකොට දැන් කියලා 250කට තෙල් දෙන්න තිබ්බා. තෙල් නොදී දැන් මේ වැඩි ගන්නට දෙනවා කියන එක දැන් මේ කියන්නේ. ඔය 250 කතාව මම හිතන්නේ හරි එකක් නෙමෙයි. මම කිව්වේ මිල තව රුපියල් 200ක් විතර විකුණන මිලෙන් අඩු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි දැන් විකුණනවා නම් සුපර් පෙට්‍රල් එක 350කට ඒකේ මිල එච්චර 350ක්වත් වෙන්නේ නැහැ ආනයනය කරනකොට. රතු කට්ට රතු කට්ට දැන් ඔබ බොහොම මහන්සියෙන් මේ තොරතුරු හොයාගෙන අනිත් අයටවත් පේන්නේ නැති තොරතුරු ඔබ බොහොම ගවේෂණය කරලා මේ වැඩේම කරලා මහ ජනතාව වෙනුවෙන් කතා කරනවා. එතකොට ඔබ ඉන්න කොමිසම මහ ජනත් උපයෝගිතා කොමිසම. ඒකෙත් මහ ජනතාව ඉන්නවා. හැබැයි දැන් ඔබේ කොමිසමේම කාර්ය මණ්ඩලයට දීමනා 11ක් යටතේ රුපියල් 1,458ක් දීලා තියෙනවා. මහ ජනතාව දෙනුවත් කරන්න ඉතලා රුපියල් 1,868ක් වැය වෙලා තියෙනවා කියලා පොප් කමිටුවේදී අනාවරණය වෙලා තියෙනවා. මේක මහ ජන උපයෝගිතා කොමිසමද නැත්නම් මේකෙ මේ එතන දැන් ඔය කෝප් කමිටුවට ගියාම ඒකත් මේ පුංචි පුංචි දේවල් අල්ලගන්නේ. ඔතන ඔය කියනවා නම් දීමනා තියනවා කියලා මේ දීමනා ඉරාත් කාලයක් තිස්සේ මේ කොමිෂන් වල තියෙන ඒවා. මේ අලුතෙන් මේ ආපු දේවල් නෙවෙයි. ඒතොර නේද පුංචි කාරණා නෙමෙයි නේද? දැන් දීමනා 11කට රුපියල් 1,458ක් කියන එකයි මහ ජනතාව දෙනුවත් කරන්න 1,868ක් කියන එකයි. නෑ මහ ජනතාව දෙනුවත් කිරීම මේ කතාව සම්පූර්ණ පිට්‍යාවක් කර මෙතන තියෙන්නේ මේ ෆැක්ට්ස් වරදගෙන තියෙන්නේ. එතන කිසිම වංචාවක් වෙලා නෑ. එතන කිසිම මීඩියා ඒ කියන්නේ ප්‍රචාරණය සඳහා විදන් කරපු නෙවෙයි තියෙන්නේ. මේක මේ විදුලි කාර්මිකයන් පුහුණු කිරීම සඳහා NVQ තියෙන සර්ටිෆිකේට් එක ලබා දීම සඳහා දරපු විදන්ද මේක ඔක්කොම තියෙන්නේ. හරි ආ ඒ කාරණා හරිද ඔබ කියන විදිහට ඒක පොඩි පුංචි කාරණා කියලා කියමු. කෝප් කමිටුව දැන් 2005 අවුරුද්දේදී නිෂ්පාදනය කරපු වෙනස් රටයක් ඔකටද ඉන්දනයි රියදුරුයි නැතුව වාර්ෂිකව කුලියකට ගන්න 145කට 2022 වෙද්දී ඔබ ගෙවලා තියෙනවානේ මේ 1,218ක් විතර වෙනස් එකක් නැතුව මෙහෙන්න බැරි වුණාද? මේක මේ මම පාවිච්චි කරපු වාහනය මේ ටෙන්ඩ ක්‍රමයේ මාර්ගයෙන් හරි ක්‍රමවේදයට තමයි මේ කරලා තියෙන්නේ. නේද බෙන්ස් එකක් නැතුවම වෙන වාහනයකට යන්න තිබුණ නැද්ද නිකන් මේක අපරාධ ක්‍රියාවලියට නේද? BMW එකද Toyota එකද Camry එකද කියන එක තීරණය කරන්නේ ඒ පාවිච්චි කරන මුද්දලා මිසින්නේ. ඒතර ඒක මහජනතාවට කියන්න බෑනේ මෙයාට මේක පාවිච්චි කරන්න ඕන කියලා. ඉතින් අපි දැකලා තියෙනවනේ ඔය ලේකම්බරු වෙන වාහන දැකලා තියෙනවා. අපි මහජනතාවගේ සල්ලි නේද මේ? මොකද කියන්නේ මහජනතාවගේ සල්ලි තමයි. දැන් ඔයා දන්නවද ඔය අනිත් ඔය බැංක වල ඉන්න සභාපතිවරු ලේකම්බරු පාවිච්චි කරන වාහන දැකලා තියෙනවා. ඒවා මේ Toyota ඒවා මේ Camry ද ඒවා නෑ ඒවා තියෙන්නේ ඒකේ තියෙන්නේ V8 Hunter Benz තියෙන්නේ BMW තියෙන්නේ BMW එකේ 7 series තියෙන්නේ මේක මේ විහිළු කතාවක් නේ. දැන් අඩු වලන්සුවට ආපුවාම ලක්ෂරි වෙහිකල් එකක් ඒක ගන්නවා මිස තියෙන එකක් පාවිච්චි කරන්න බෑනේ. එහෙමනම් ඔය ලේකම් අනිත් ලේකම් වරුන්ට ඔය සංස්ථා සභාපතිවරුන්ට යන්න පුළුවන් නේ ඔය පොඩි පොඩි මේ Maruti වල. මේවා මේ අවස්ථාව ඩයිලූට් කරන්ඩ පුංචි පුංචි පවා ගන්න ප්‍රශ්න. රතු කට්ට රතු කට්ට පණින්නට පෙර පණින්නට පෙර හැබැයි දැන් මේ වාහනේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ සෑහෙන්න ඇදුණානේ. එතකොට මේකෙදි කියවෙනවානේ දැන් මේ ලිපිගොනු විගණනට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. අවුරුදු 15ක් විතර පරණ වාහනයක් තමයි ගන්න නිර්දේශ කළා තියෙන්නේ. මේකේ ලන්සු කැඳවීමේදී අක්‍රමිකතා තිබුණා. මේ ඔක්කොම බොරු කියලාද ඔබ කියන්නේ? කවුද ඔය අක්‍රමිකතා තිබුණා කියලා කියන්නේ? ලන්සු කැඳවීමේදී. බලන්න ඕනේ තමයි ප්‍රශ්න කරන්නේ. ඔව් කමිටියේ දැන් ප්‍රශ්න කරනවානේ අවුරුදු 20ක් තිස්සේ කෝප් කවුරුද තියන්නේ? දැන් කෝප් කමිටිය ඔය වගේ අක්‍රමිකතාව දෙන්නේ. ඔයාලා මේ ලක්ෂ මේ 20ක් කල්ලගෙන දඟලනවා 1,200,000 කල්ලගෙන දඟලනවා. ඔයා දන්නවද? මහා භාණ්ඩාගාරයේ ලේකම් ගෙවන වාහනේ බෙන්ඩ් එක. ඒක ඔබට ගුණ දන්නවද? බැංකුවේ සභාපති, රක්ෂණ සංස්ථාවේ සභාපති යන වාහනවල වටිනාකම දන්නවද? ඒවා යන්නේ මේ Maruti කාර්ද? ඔබ දන්නවද? මහා බැංකුවේ අධිපතිගේ කාර් එක මේ Maruti කාර් එකක්ද? ඒවා තියෙන්නේ top of the range luxury vehicles. ඔබතුමා කතා කරන්නේ ඔය බෙන්ස් එකක් 1,375,000 රෙන්ට් එකට ගන්නවා කියලා. ඔක්කොම දත්ත තියෙනවා. ඒවා මේ විහිළු කතා. සුකෝභෝගී රථයක් වැදලා අවුරුද්දේ කුලිය 1,45,000ක් විතර ගෙවලා ඊමනාත් එක්ක 1,450 සටක් විතර මේ ගෙවන කොමිෂන් සභාවේ සභාපති වෙන්න ඔබට තියෙන සුදුසුකම් මොකක්ද? මේක තමයි එකම කොමිෂම ලංකාවේ මේකේ සමාජිකයෙක් වීමට
අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා පණිවිඩෙම ලියලා තියෙනවා. ඒකම තමයි මම හිතන්නේ මට අධ්‍යාපන වශයෙන් තියෙන්නේ කියලා. දැන් ඔයා අරන් බලන්න ඔය තියෙන සභාපතිවරු අනිත් 99ක් ඔක්කොම දේශපාලන පත්තිම් දුන්නායිනේ. මිනිසුන්ට වැදගත් කාරණේ මේ වෙලාවේ විදුලි බිල වැඩි කරන්නවද නැද්ද? විදුලි බිල වැඩි වීමේ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් විදුලි බල මණ්ඩලයේ අදාළ ආයතනවල සේවක අතිරික්තයක් තියෙනවා කියලා කියවෙනවනේ. ඔය වැඩි සේවකයින්ගේ පඩි දීමනා මේ දේවල් ගෙවන්න එක අඩු කරලා අපිට බැරිද මිනිසුන්ට ඇත්තටම සහනයක් දෙන්න? එක එක මුග්ද දේශපාලඥයන් විසින් ඉතා විශාල ප්‍රමාණයේ අතිරික්ත සේවකයන් අරන් තියෙනවා. මේ කට්ටිය ඕනත් නැහැ, මේ කට්ටිය අයින් කරන්නත් බෑ. ඒ නිසා මේ පියදම තරාගෙන මේ කට්ටිය තියාගෙන හැරෙන්න කරන දෙයක් නැහැ. ඒකට දැන් අපිට තමයි අඩු කරන්නේ, මිනිසුන්ට තමයි වක් කියන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක දැන් අපිට මේ කිසිම ඉකොනොමික් තියරි එකක් ඉකොනොමික් පොලිසි එකකට යන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. මේක ඉකොනොමික ක්‍රොනික් වෙලා තියෙන්නේ. මේක ගොඩ ගන්න ඉතාම අමාරුයි දැන්. අවසාන වශයෙන් පුතුමාගේ ඔරලෝසු දෙකේ කතාව කෝප් කමිටුවේදීත් අපි දැක්කේ නෑ ඔරලෝසු දෙකක් බඳන් ඉන්නවා. පස්සේ මාධ්‍ය හමුවේදීත් ඔරලෝසු දෙකක් බඳන් ඉන්නවා දැක්කේ නෑ. දැන් මොකද ඒක ඔරලෝසු හැලුනේ ඇයි? නෑ ඒක නෙමෙයි, මට දෙකෙන් එකක්වත් දාන්න බෑ. මොකද මේවා දෙකට බඳන් ඉඳලා දැන් මගේ අත් දෙකේ ඔරලෝසු බඳින්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙන ඉඳලා මම මාධ්‍යට පෙන්නන්නම් ඇයි කියලා. නෑ ඉතින් මම එකක්වත් දැම්මනේ.